අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ මේ පින්වන්ත සෙනසුරාදා සන්ධ්‍යාවේ සෙනසුරාදා සිත්නේ තසුපුව ආරම්භ කරන්නට. එවෙනුවෙන් අදත් අපි ගෞරව නමස්කාර පූරකව ආරාධනා කළා සිංකඩගල සීතවනගිර ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව අද වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. අපි ඔබට ආරාධනා කරන මේ වැඩසටහන netfm බන YouTube නාලිකාවට පිවිසිලා ශ්‍රවණය කරන්නට හැකියාවක් තියෙන වග ඒ සඳහා යොමු වෙන්නට ආරාධනා කරමින් පූජනීය වන්දනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අද ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛතං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවට ඉතාමත්ම ගෞරවයෙන් දායකත්වෙන් එකතු වෙන්නේ එංගලන්තේ පදිංචි නිරෝෂා වැලිකළ මහත්මියත් පුනරි වැලිකළ තිනුරි වැලිකළ ටෙනුරි වැලිකළ කියන ඒ දියණිවරුත් දායකත්වය දරනවා. ඒ වගේම තවත් දායකත්වයක් කළුතර දොඩංගොඩ මහගොඩ අංක 42 ඒ නිවසේ පදිංචි කේසී රණවීර මහත්මියත් දායකත්වයට එකතු වෙනවා. ඒ හැම දෙනාගේම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න කියලා අපි තාම මෙත්සිතින් අද දවසේ ආශිර්වාද කරනවා. දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදන අරමුණු සිහිපත් කරලා අපිට පුළුවන් එයට ආශිර්වාද කරන්න. හැම දෙනාම අද ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ විශේෂ සූත්‍රයක්. පින්වත්නි, ඔබ ගිහිගෙදර ගත කරන ශ්‍රාවකයෝ විදියට ගිහිගෙදර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කාමයන් ඇසුරු කරගෙන කාමයන් භුක්ති විඳිමින් වාසය කරන කෙනෙකුට උන්වහන්සේගේ මඟ පෙන්වීම මොන වගේද? කාමයත් එක්ක ගිහිගෙදරදී අනිවාර්යෙන් තමන්ගේ කටයුතු සිද්ධ කරන්න සිද්ධ වෙනවා කාමභෝගී කෙනෙක් විදියට. මේ කාමභෝගී කෙනා මොන වගේ කෙනෙක්ද බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වය තුළ කටයුතු කරද්දී එයාගේ අනුගමනය කළ යුතු ක්‍රමවේදය? මේක පැහැදිලි කරගන්න මේ ලෝකේ ඉන්න සියලුම කාමභෝගීන්ව බුදුරජාණන් වහන්සේ බෙදා දක්වපු අපූරු සූත්‍රය අද අපි කතා කරනවා. කාම කියන වචනයත් එක්ක ගොඩක් සූත්‍ර තියෙනවා. කාම සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍රයකුත් තියෙනවා සුත්ත නිපාතේ. අපි ඉදිරි දවසක ඔබට ඒ කාම සූත්‍රයත් කියා දෙන්නම්. අද අපි දැන් ඒ වගේම කාම ගුණ සූත්‍රය, කාම භෝගී සූත්‍රය আদি කාම කියන වචනය යටතේ ගොඩාක් සූත්‍ර තියෙනවා. පින්වත්නි, මට මේ කාම භෝගී සූත්‍රය කියා දෙන්න හිතුනේ විශේෂයෙන්ම මේ ලෝකේ කාම භෝගීන් මුළු ලෝකේ කෝටි 800කට අධික පිරිසක් ඉන්නවනේ. මේ සියලු දෙනාගෙම කාම භෝගීන් කියලා අපි ගත්තට පස්සේ ඔය සියලු දෙනාම 10 දෙනෙක්ගෙන් එක කෙනෙක් බවට පත් වෙනවා. කාම භෝගී හැම කෙනෙක්ම 10 දෙනෙක්ගෙන් එක කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කාමය ඇසුරු කරන කාම භෝගියෙක් නම් ඔබත් පින්වත්නි බුදුරජාණන්සේ පෙන්වන මේ 10 දෙනාගෙන් එකෙක් අනිවාර්යෙන් කියලා කියන්න පුළුවන්. අපි බලමු ලෝකේ ඉන්නේ කාම භෝගීන් 10 දෙනයි. ඒ 10 දෙනාවම බුදුරජාණන්සේ හරි ලස්සන්ට මෙතනදී විග්‍රහ කරනවා. කවුද බලමු මේ 10 දෙනා? මේ 10 දෙනාගෙන් ඔබ කවුරු වෙයිද? බුදුරජාණන්සේ මෙතෙන්දි මේ 10 දෙනාගෙන් ඔබට කවුරු බවට පත් වෙන්න කියලා අනුශාසනා කළාද කියලා අපි මේක ටිකක් පැහැදිලි කරගමු. පින්වත්නි, වටිනා සූත්‍රයක් මේ කාම භෝගී සූත්‍රේ. සාමාන්‍යයෙන් ඔබ කාමය භුක්ති විඳින අය ගැන ඔබ හිතන්නේ නැති පැතිකඩයන් මෙතන බුදුරජාණන්සේ පෙන්වා දීලා තියෙනවා මේ සූත්‍රේ. ඒ නිසා ඉතාම හොඳින් මේ දේශනය තේරුම් අරගන්න කියලා හැම දෙනාටම ආරාධනා කරනවා. උන්වහන්සේ පළවෙනි කෙනා මේ 10 දෙනාගෙන් ඔන්න පළවෙනි කෙනාව පෙන්නනවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් කාම සැපේ අනුභව කරනවායි කියනවා. හැබැයි යා ඒ කාම සැපය
අනුභව කරන්නේ. අදම්මේන බොහෝගේ පරියේසති සහසේන, අධර්මයෙන් තමයි මෙයක් ඒ කාමය සොයන්නේ. එදට සැහැස විදියට කාම භෝග සම්පත් හොයාගෙන අධර්මයෙන් සැහැස විදියට හොයාගත්ත භෝග සම්පත්තමයි මෙයා අනුභව කරන්නේ. එදට බුදුරජාණන්සේ පෙන්වනවා මේ විදියට මෙයා අධර්මයෙන් හොයනවා, සැහැස විදියට හොයනවා, ඒ හොයාගත්ත භෝග සම්පත් අඩුතරමේ තමන්ව සෝපත් කරව ගන්න විදියටවත් එයාගේ ජීවිතය එයා ගත කරන්නේ නැහැ. තමන්ව පිනව ගන්නවත් නැහැ ඒ කාමයන්ගෙන්. ඒව තව කෙනෙකුට බෙදා දෙන්න, ඒකෙන් ඒ හොයාගත්ත භෝගයන්ගෙන් අඩුතරමේ පිනක් කරගන්න යන්නවත් නැහැ. ඔන්න ඔහොම කෙනෙක් ඉන්නවා ලෝකේ. ඒ පළවෙනි එක්කෙනා. දෙවෙනි කෙනා පින්වත්නි, එයා කාමය අනුභව කරනවා, කම්සැප. අධර්මයෙන් සැහැස විදියට තමයි භෝග සම්පත් හොයාගන්නේ. මේ අධර්මයෙන් සැහැස විදියට භෝග සම්පත් හොයාගන්න කෙනා තමන්ව සුවපත් කරනවා, තමන්ව පිනව ගන්නවා. හැබැයි එයා තව කෙනෙකුට බෙදලා දෙන්න පින් කරන්න යන්නේ නැහැ. ඔන්න පින්වත්නි දෙවෙනි කෙනා. පළවෙනි කෙනා තමන්ව සුවපත් කරගන්නෙත් නැහැ, අනුන්ට බෙදලා දෙන්නෙත් නැහැ. අධර්මයෙන් හොයනවා. දෙවෙනි කෙනා අධර්මයෙන් හොයනවා, තමන්ව සුවපත් කරගන්නවා, තමන්ව පිනව ගන්නවා. හැබැයි අනුන්ට බෙදලා දෙන්නේ නැහැ. තුන්වෙනි කෙනා අධර්මයෙන් හොයනවා, සැහැස විදියට භෝග සම්පත් හොයාගන්නේ. එයා තමන්වත් සුවපත් කරගෙන පිනවගෙන දන් දෙනවා, බෙදලා දෙනවා, අනිත් අයටත් පින් කරගන්නවා. ඔන්න තුන්වෙනි එක්කෙනා. දැන් පින්වත්නි මේ පින් කරගන්නවා කියන වචනේ බුදුරජාණන්සේ මේ සූත්‍රයේදී පුඤ්ඤානි කරෝති කියලා පෙන්වන්නේ. හැබැයි මේ පින් කරනවා කියලා කියන වචනේ කිව්වා කියලා ඔබ හිතන්න එපා. මේ බෞද්ධ අය කියලා අධර්මයෙන් භෝග සම්පත් හොයාගෙන තමන්වත් හොඳට සුවපත්ව තමන්ුත් සැප විඳලා අනිත් අයවත් පිනවල අනිත් අයටත් සැප විඳින්න අවස්ථාව හදලා දෙනවා කියලා කියන අය ලෝකේ ඕන රටක ඉන්නවා. ඒ අය සමහරවිට තමන් අධාර්මිකව හෙව්වට දුප්පත් ළමයින්ට උදව් කරනවා, සත්තුන්ට උදව් කරනවා, නොයෙක් විදිහට උදව් කරනවා. එතකොට ඔය තුන්වෙනි එක්කෙනා. මේක හරි පුදුමයි. මේ 10 දෙනා ඇතුළ මුළු ලෝකෙම කාම භෝගින්න ඇතුළත් කරලා බුදුරජාණන්සේ බෙදලා තියෙන්නේ. කවුරුවත් අඩු වෙන්නේ නැහැ, හැලෙන්නේ නැහැ. හතරවෙනි එක්කෙනා තමයි පින්වත්නි, එයා ධර්මයෙන් අධර්මයෙන් දෙකෙන්ම සැහැසෙ විදියට නොසැහැසෙ විදියට කියන දෙකෙන්ම භෝග සම්පත් හොයනවා. ඔබ දැකලති සමහර අය ඉන්නවා, එයාට තියෙනවා විවිධ ව්‍යාපාර. අධාර්මිකවත් හොයනවා, ධාර්මිකවත් හොයනවා. දැන් සමහරුවකෙ මෙහෙමත් කරනවානේ, අධාර්මිකව හම්බ කරගත්ත දේ අර අපි කියන්නේ ප්‍රසිද්ධ කතාවක් විදියට කළු සල්ලි සුදු කරනවා කියලා. ඒතර එයා අධාර්මික විදියට හොයාගත්ත කළු සල්ලි ටික ලෝකෙට පේන්න සුදු සල්ලි බවට පත් කරන්න එයා ඒ කළු සල්ලි ආයෝජනය කරලා සුදු ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ කියන්නේ ධාර්මික ව්‍යාපාරයක් පටන් ගන්නවා. දැන් කළු සල්ලි විදියට අධාර්මිකව හොයාගත් එක ධාර්මිකයකට ආයෝජනය කරලා ඒකෙනුත් ලාභ ලබනවා. ඒතර එතන ලාභ ලබනකොට ඒ අධාර්මිකව හොයාගත්ත එකයි ධාර්මිකව හොයාගත්ත එකේ දෙකේම ලාභයන් එක්ක මෙයා කාමය භුක්ති විඳිනවා. ඒතර එයා ওই දෙකමයිති කෙනෙක්. ඒ කියන්නේ ධර්මයෙන් අධර්මයෙන් දෙකෙන්ම භෝග සම්පත් හොයනවා, හම්බ කරනවා. ඒතර එහෙම හම්බ කළාට තමන්ව සුවපත් කරගන්නෙත් නැති, තව කෙනෙකුට බෙදලා දෙන්නේ පිනක් කරගන්නෙත් නැති පොට්ටාසේ තමයි හතරවෙනියට බුදුරජාණන්සේ පෙන්වන්නේ. ඒතර 1 2 3 කියන තුන්ගොල්ලම උන්වහන්සේ පෙන්වුවේ අධාර්මිකව හම්බ කරන අය. ඒතර පළවෙනි කෙනාගේ වෙනස තමන්ට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. දෙවෙනි කෙනා තමන්ට හොඳට සුවපත් වෙන විදිහට සැප විඳිනවා, අනුන්ට උදව්වක් නැහැ. තුන්වෙනි කෙනා තමන්ටත් සැප විඳින අතරේ අනිත් අයටත් බෙදලා දෙනවා. හරි. හතරවෙනි කෙනාගේ වෙනස තමයි පළවෙනි කෙනාට වඩා එක වෙනසක් තියෙන්නේ. පළවෙනි කෙනා අධර්මයෙන්මයි හම්බ කරන්නේ ජීවිතේ භෝග සම්පත්. හතරවෙනි කෙනාගේ වෙනස අධර්මයෙන් ධර්මයෙන් දෙකෙන්ම හම්බ කරනවා. නමුත් තමන්ට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. අර පළවෙනි කෙනා හා සමානයි භුක්ති විඳින විදිය. ඊළඟට පින්වත් පස්වෙනි කෙනා අර වගේම අධර්මයෙන් සහ ධර්මයෙන් දෙකෙන්ම හම්බ කරනවා. මේ දෙකෙන්ම හම්බ කරාට මෙයා තමන්ට වැඩක් තියෙන විදිහට තමන්ව සෝපත් කරගන්නවා, තමන්ව පිනව ගන්නවා. හැබැයි අනුන්ට බෙදලා දෙන්නේ නැහැ, පින් කරගන්නේ නැහැ. ඒ පස්වෙනි කෙනා. හයවෙනි කෙනා අධර්මයෙන් ධර්මයෙන් දෙකෙන්ම සැහැසෙන සැහැසි දෙකෙන්ම හම්බ කරනවා. තමන්ටත් සුවපත් වෙන විදියට පිනව ගන්න තමන් වෙනුවෙන් කටයුතු කරනවා. ඒ භෝග සම්පත් වලින් සැප විඳිනවා, අනිත් අයටත් බෙදලා දෙනවා, පින් කරගන්නවා. ওই විදිහට 6 දෙනෙක් දැන් ඔන්න පෙන්නවා. මේක ඇත්තටම මේ 4වෙනි 5වෙනි 6වෙනි කියන දෙන්නත් 1 2 3 කියන දෙන්නගේ තියෙන පොඩි වෙනස්කම. 1 2 3 තුන් දෙනාගේ අධර්මයෙන්ම හම්බ කරද්දි 4 5 6 කියන තුන් දෙනාගේ තියෙන අධර්මයේ ධර්මයේ කියන දෙකෙන්ම හම්බ කරන අය. ගොඩක් කලට කළු සල්ලි සුදු කරන අය ඔය ගොඩේ ඉන්න පුළුවන්. එතකොට ඔන්න 6 දෙනයි. ඊට පස්සේ අපි
දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මෙතෙක් කියපු ටික ඇතුළේ ඔබට අග්ගාලා තීරණය කරන්න පුළුවන් වෙයි. හරි, එහෙනම් 7 8 9 මට තේරෙනවා කියලා. නමුත් ඒක වෙනස්. මේ කියපු රටාවට වඩා වෙනසක් වෙනවා ඊළඟට. මේ 4 දෙනාම ධාර්මිකව හොයන අය. ඒ 4 දෙනාගෙම ධාර්මිකව හම්බ කරන අය අතරේ ලොකු වෙනස්කමක් ඉස්සරහට බුදුරජාණන්සේ පෙන්නවා. අපි බලමු 7 වෙනි කෙනා කොහොමද හම්බ කරන්නේ, කොහොමද එයා භුක්ති විඳින්නේ. එයා පින්වත්නි ධර්මයෙන් හම්බ කරනවා නොසැහැසි විදියට. එයා භෝග සම්පත් හොයා ගන්නවා. එයා ඒ විදියට ධාර්මිකව හම්බ කරගත භෝග සම්පත් හැබැයි තමන්ව සුවපත් වෙන විදියටවත් තමන්ව පිනව ගන්න විදියටවත් භුක්ති විඳින්නේ නැහැ. තව කෙනෙකුට ඒක බෙදලා දෙන්න පිනක් කරගන්න යමු වෙන්නේත් නැහැ. දැන් මෙතන ධාර්මිකව හම්බ කරගන්න කෙනා කියලා කිව්වා කියලා ඔබ හිතන්න එපා. මෙයා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, එහෙම නැත්නම් මේ ධර්මයේ දන්නේ කො බෞද්ධෙක්ම කියලා. ධාර්මිකව හම්බ කරන්න බෞද්ධ වෙන්නම ඕනේ නැහනේ. මේ ලෝකයේ ඕන තරම් ඕනම රටක ධාර්මිකව හම්බ කරන අය ඉන්නවා. අපි හිතමු ගොවියෙක්. ඒ ගොවියා අහිංසකව හම්බ කරගන්න දෙයක් තමන් පවලා කෘෂිකාර්මික විදියට ආදායමක් ගන්නවා. ඕනම විදියකට භෝග සම්පත් වෙනුවෙන් තමන් හම්බ කරන විදිය ධාර්මික වෙන්න ඕනම රටක් ඇතුලේ ඉන්නවා. අපි සමහරවිට ගුරුවරයෙක් වෙන්න පුළුවන් විවිධ වෘත්තින්වල. ඔබ හිතන්නකෝ වෛද්‍යවරයෙක් කියන්නේ ධාර්මිකව හම්බ කරගන්න කෙනෙක්. දැන් මේකේ වෘත්තියට නිශ්චිතව කියන්න බෑ. ඕන කෙනෙකුට වෛද්‍යවරයෙක් වුණත් අධාර්මිකව හම්බ කරන කෙනෙක් වෙන්න බැරි කමක් නැහැ. පුළුවන්. ඒතර අපිට ඔතෙන්දි තේරෙනවා කොයි රටේ කොයි විදියට හිටියත් එයා ධාර්මික වෙන්න පුළුවන්. හැබැයි ධාර්මික හැම කෙනාම තමන්ව පිනව ගන්න, තමන්ව සුවපත් වෙන විදියට ඒ තමන් හොයාගත්ත භෝග සම්පත් පරිහරණය කරන්න නැති අවස්ථා තියෙනවා. තමන්ට වැඩකුත් නැහැ. අනුන්ට වැඩකුත් නැති. සමහරලාට හම්බ කරනවා ලෝභයි. එහෙම ඉන්නවනේ. දැන් ඔන්න 7 වෙනි කෙනායේ ඊට පස්සේ 8 වෙනි කෙනා ගැන බුදුරජාණන්සෙ පෙන්නනෝ මෙයා ධාර්මිකව හම්බ කරගන්නෝ සැහැසි විදියට නෙමෙයි භෝග සම්පත් හොයන්නේ. ඒ ධාර්මිකව හම්බ කරගත්තදී තමන්ව සුවපත් වෙන විදියට, තමන් වෙනුවෙන් පිනවන විදියට එයා වග බලා ගන්නවා. හැබැයි අනිත් අයට බෙදලා දෙන්න, පින් කරන්න එහෙම යොමු වෙන්නේ නැහැ. පාඩුවේ හම්බ කරගන්නවා, තමන් කාලා බීලා ඉන්නවා. තව කාටවත් මුකුත් දෙන්නේ කරන්නේ නැහැ. ඔන පින්වත්නි 8 වෙනි කෙනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් 9 10 කියන දෙන්නගේ ලොකු වෙනසක් කියනවා. දැන් කතා කරන් ආපු පැටර්න් එකටම කිව්වොත් ඊළඟ එක්කෙනා ගැන ඔබ කියයි ධාර්මිකව හම්බ කරනවා හාමුදුරනේ. හැබැයි යා තමන් වෙනුවෙන්ුත් අනුන් වෙනුවෙන්ුත් දෙගොල්ලෝ වෙනුවෙන්ම උදව් කරනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට තව කරුණක් විශේෂයෙන් එකතු කරනවා මේ 9 සහ 10 කියන දෙන්නට. අපිට බොහොම වැදගත් තැන් ටිකක් මේ දෙන්න අතරේ කතා කරන්න තියෙනවා. 9 වෙනි කෙනා ගැන බුදුරජාණන් වහන්සේ කියද්දී අර වගේම කියනවා මුලින්ම ධාර්මිකව භෝග සම්පත් හම්බ කරගන්නවා සැහැස විදියට නෙමෙයි. එහෙම ධාර්මිකව හම්බ කරගත්ත භෝග සම්පත් වලින් කාම භෝගියෙක් විදියට කම්සප අනුභව කරන පුද්ගලයෙක් විදියට එයා ජීවත් වුණාට ඒ හම්බ කරගත්ත සුවපත්ව හොයාගත්ත දෙයින් තමන් සුවපත් වෙන විදියට, තමන්ව පිනවන විදියට කටයුතු කරන්න තියා බලනවා, අනුන්ටත් බෙදලා දෙනවා, පින් කරගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හැබැයි තියෙන ප්‍රශ්නේ මෙයා මේ කාම සම්පත් වලට, ඒ හොයාගත භෝග සම්පත් වලට ගිජු වෙලා තමයි වාසය කරන්නේ. තමන්නුත් පිනවනවා, අනිත් අයටත් දන් දෙනවා. හැබැයි මෙයා කාමයට ගිජු වෙලා මත් වෙලා ඒකේ බැහැගෙන ඉන්නේ. ඒකේ ආදීනව බලන කෙනෙක් නෙමෙයි. ඒකේ හේතින ඇල්මෙන් නිදහස් වෙන, ප්‍රඥාව ඇතුව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ආදීනව දකින, කාමයන් කෙරෙහි තියෙන ඇල්මෙන් නිදහස් වෙන ප්‍රඥාවක් නැතුව තමයි ආ භෝග සම්පත් අනුභව කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ මිනිස්යාගේ ස්වභාවයට අනුව මෙයා පින්වත්නි මේ වගේ අර කාමයන්ට ගිජු වෙලා ඒවට ඇලිලා ඉන්නවා කියන එක සමාජීය වරදක් විදිහට දකින්නේ නැහැ. මොකද දැන් සමාජයට හොඳයි කියලා සම්මත කරන්න පුළුවන් චරිත ලක්ෂණ ටිකක් මෙයාගේ ජීවිතේ පේනවනේ. එකක් තමයි මෙයා ධාර්මිකව හම්බ කරනවා පේනවා. ඒ ධාර්මිකව හම්බ කරන දෙයින් තමනුත් සුවසේ ජීවත් වෙනවා පේනවා. අනිත් අයටත් බෙදලා දීලා පින් කරගන්නවත් පේනවා. ඉතින් ওই ටික එක්ක සමාජයාට ප්‍රශංසා කරයි. එයා හරි හොඳ කෙනෙක් කියලා එයාව බොහොම ඉහලින් අගය කරයි. හැබැයි බුදුරජාණන්සේ පෙන්නනවා මෙයා ඒ කාමයන්ට ගිජු වෙලා මත් වෙලා බැහැගෙන ඉන්නවා. ආදීනව දකින්න කිසිම ඒ ප්‍රඥාවක් නැහැ. කාමයන් කෙරෙහි තියෙන ඇල්මෙන් නිදහස් වෙන්න පුළුවන් ඉදේ ප්‍රඥාවක් නැතුව තමයි මෙයා භෝග සම්පත් අනුභව කරන්නේ. ඔය තමයි 9 වෙනි කෙනා. එතකොට ඒකේදී වුණත් බෞද්ධ වෙන්න ඕනෙත් නැහැ. බෞද්ධ අයත් ඔය අතර ඉන්නවා. සමහරවිට ඔය හොඳ ධාර්මික බෞද්ධයෝ ඉන්න පින්වත්නි. හොඳට දන් දෙනවා. තමනුත් හොඳට සැපට ඉන්නවා. ධාර්මිකව හම්බත් කරනවා. හැබැයි ආ එහෙම
කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න අවශ්‍ය කරන කාමයන්ගේ ආදීනව දකින ප්‍රඥාවක් ඇතුව වාසය කරන්නේ නැහැ. බෞද්ධ අය අතරෙත් ඉන්නවා, බෞද්ධ නොවන අයත් බහුතරය ඔය ගොඩේ ඉන්නවා. ධාර්මිකව හම්බ කරන අය බෞද්ධ නොවන වෙන රටවල නැද්ද? ඉන්නවා. ඒ හම්බ කරලා ධාර්මිකව තමන්ව සුවපත් වෙන විදිහට තමන් පිනෝන විදිහට ඒව භුක්ති විඳින අය නැද්ද? ඉන්නවා. එහෙම ධාර්මිකව හම්බ කරලා තමනුත් සුවපත් භුක්ති විඳින ගමන් තව අයට දන් දීලා පින් කරගන්න අයත් ඉන්නවා. ඒතර ඔය ටික බෞද්ධම වෙන්න ඕනේ නැහැ. හැබැයි යා ඉතින් බෞද්ධ කෙනෙක් මේ අතර ඉඳලා එයාගේ ධර්මයේ ගැන අවබෝධයක් නැතුව ප්‍රඥාව දිනු වෙන කාමයන්ගේ ආදීනව තේරුම් ගන්න ධර්මයක් අහන්නේ කරන්නේ නැතුව කාමයන් භුක්ති විඳගෙන පින් කරගෙන හිම ඉන්න පුළුවන්. ඒ නම වෙන්නේ කෙනා ධාර්මිකව හම්බ කරගෙන. ඊළඟට පින්වත්නි 10 වෙනි කෙනාගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාම සම්පත් අනුභව කරනවා. එයා ධර්මයේ සැහැසි නැතිව ධාර්මිකව තමයි හම්බ කරගන්නේ. එහෙම ධර්මයෙන්ම භෝග සම්පත් හොයාගෙන තමන්වත් හොඳට සුවපත් කරවලා පිනවගෙන පින් කරගෙන අනුන්ටත් ඒ විදිහට බෙදලා දීලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙයාගේ ඊළඟ වටිනම දේ තමයි තේච භෝගේ අගතිතෝ අමුච්චිතෝ අනජ්ජහපන්නෝ ආදීනව දස්සාවි නිසරණ පඤ්ඤෝ පරිබුංජති. එයා ගිජු වෙලා නැහැ, මත් වෙලා නැහැ, ඒ කාමයන්ගේ හිත බැහැගෙනව ඉන්නේ නැහැ. එයා භුක්ති විඳිනවා. එයා ඒවේ ආදීනවත් දකිමින් ඇල්මෙන් නිදහස් වෙන ප්‍රඥාවත් දියුණු කර ගනිමින් හොඳම දේ තමයි පරිබුංජති. කාමයේ භුක්ති විඳිනවා. ඔන්න දැන් මේ 10 වෙනි කෙනා. මේ මේවල ඇතුලේ අපිට ගොඩාක් තියෙනවා කතා කරන්න. ගොඩක් ඔය මාර්ගඵලලාභී ප්‍රඥාව දිනු කරගත්ත ශ්‍රාවකයෝ ගිහි ගෙදර කාම සම්පත් විඳින කාමභෝගී ගිහියෝ ඉන්නෝනේ මාර්ගඵල ලැබපු. උදාහරණයකට අපි ගමුකෝ විශාකාව, අනාථපිණ්ඩික සිටුතුමා, බිම්බිසාර රජතුමා. දැන් මේ වගේ අය අතර විශේෂයෙන්ම විශාකලා කියන්නේ ඔය 10 වෙනි ගොඩේ. දැන් බලන්න විශාකා හම්බ කරන්නේ ධාර්මිකව. ධාර්මිකව හම්බ කරනවා වගේම තමනුත් ඒකෙන් සැප විඳිනවා. අපිට අහලා තියෙනවානේ කෝටි ගණන් වටින පළඳනා බෙන්දලා බොහොම සුවපත් ජීවිතයක් ගෙවුව ධර්මිකව තමන් වෙනුවෙන් ඒ හම්බ කරගත්ත දෙයින් තමන්ව පිනවන එක විශාකා මගහැරියේ නැහැ. තමන් සැප විඳා. ඒ වගේම තව අයටත් බෙදලා දුන්නා. බොහෝ දන් දුන්නානේ. ඒ දෙට පින් කරගත්තා. ඒ වගේ මේ පාවිච්චි කරන ඒවා ආදීනව දකිමින් ඒවට ඇලිලා මත් වෙලා නැතුව ප්‍රඥාවෙන් එවෙන් ඕන වෙලාවක ඒවැ ආදීනව දැකලා තියෙන නිසා ඒවැ කෙරෙහි ඇල්ම නැතුව නිදහස් වෙන්න පුළුවන් සිතකින් ඒ කාමභෝගී සම්පත් හොඳට අනුභව කරනවා. එතකොට සමහරව එතන දැන් මේ වගේ ප්‍රඥාවක් දියුණු කරපු කෙනෙකුට එහෙම අර කාමයන්ගේ ආදීනව දැක්කොත් කාමයන්ගේ තියෙන මත් නොවන විදිහට ප්‍රඥාව දියුණු කරලා කාමයන් කෙරෙහි තියෙන ඇල්මෙන් නිදහස් වෙන විදිහට එයා හිටියෝ ඒ වගේ ප්‍රඥාවක් ඇති වෙනකොට තවදුරටත් කාමයන් භුක්ති විඳින්න බෑ, අනුභව කරන්න බෑ කියලා සමහරව හිතනවා. එහෙම කාට හරි හිතෙනවා නම් එයාට මේ කාමභෝගී සූත්‍රයේ 10 වෙනි කෙනාගෙන කියවල බලන්න කියන්න පුළුවන්. අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙන මේ සූත්‍රය මේක හරි වටින තැන් ටිකක්. ඒතර මේකේ ওই 10 වෙනි කෙනා විශේෂයෙන්ම බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක්ම වෙන්න ඕනේ ඒ වගේ ප්‍රඥාවක් ඇතුව කාමයේ භුක්ති විඳින්න. ඔන්න ඔය 10 දෙනාගෙන බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව බොහොම ලස්සනට ධර්මයේ තුල විග්‍රහ කරලා දුන්නා ওই සූත්‍රයේදී ලෝකේ කාමයේ භුක්ති විඳින 10 දෙනෙක් විදියට. කාම භෝගින් 10 දෙනා. ඉතින් ඔබ කියන්න මේ විදියට ඇමරිකාවේ අම්තා කාම භෝගින් ඉන්නවා නම් මේ 10 ඇතුලේ කවුරු හරි අනිවාර්යෙන්ම. කැනඩාවේ අම්තා කාම භෝගින් ඉන්නවා නම් යුරෝප රටවල කාම භෝගින් යම්තාක් ඉන්නවා නම් ජපානයේ වගේ රටවල, චීනේ, මැලේසියාවේ, තායිවානේ, වියට්නාමේ, මොන රටේ, ඉන්දියාවේද, ලංකාවේද, කොයි රටේ වුණත් කාම භෝගින් කොතන හරි ඉන්නවා නම් කොච්චර හරි ඉන්නවා නම් ඔය හැම කාම භෝගියෙක්ම පින්වත්නි මේ 10 දෙනාගෙන් එක කෙනෙක්මයි ස්ථිරවම. ආර්ය ශ්‍රාවකෙක් විදියට කාමභෝගියෙක් හිටියත් අනාර්ය විදියට කාමභෝගියෙක් හිටියත් ඔය කවුරුත් මේ 10 දෙනා අතරෙමයි. බෞද්ධ වේවා, ක්‍රිස්තියන් වේවා, කතෝලික වේවා, මුස්ලිම් වේවා, හින්දු වේවා, මොන විදිහේ ආගමක් අදහමින් කාමභෝගීව හිටියත් කෙනෙක් මේ 10 දෙනා අතරේ කවුරු හරි කෙනෙක්ම තමයි. හරි පුදුමයි. කියන්නේ මුළු ලෝකෙම කාමභෝගින් කෝටි ගණන් ඉන්න කාමභෝගින් සියලු දෙනාම මේ ඇතුළට දාන්න පුළුවන් ඉදී බුදුරජාණන් වහන්සේගේ විශ්මිත දේශනා මේවා. ඒ කියන්නේ අඩුවක් පාඩුවක් නැහැ, අරයා නැහැ, මෙයා නැහැ කියන්න බෑ. හැමෝම මෙතන ඉන්නවා. මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරන කී දෙනෙක් හිටියත් ඔය ඇත්ත හැමෝම මේ එකන ඔබ කාමභෝගියෙක් නම් මේ 10 දෙනා අතරේ ඒකාන්තයෙන්ම කවුරු හරි එක්කෙනෙක් කියන එක ස්ථිරයි. එතකොට දැන් මේ 10 දෙනා ගැන
අර අපි සාමාන්‍යයෙන් ඇනලයිස් කරන්නේ දෙයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ 10 දෙනා අතරේ ගරහා කරන්න පුළුවන් කරුණු සහ ගරහා නොකළ යුතු කරුණු, ප්‍රශංසා කළ යුතු කරුණු කීයේ තියනවද කියලා මේ 10 දෙනා ගැනම ලස්සන විග්‍රහයක් ඊළඟට කරනවා. බෙදලා දෙනවා. මේගොල්ලන්ගේ ගරහා කරන්න කරුණු කීයක් තියනවද? ප්‍රශංසා කරන්න ඕන කරුණු කීයක් තියනවද? හැම කෙනා ගැනම වෙන වෙනම විස්තර කරනවා. හරිම වටිනවා ඒ ටිකත්. අපි ඒ ටිකත් සාකච්ඡා කරමු පින්වත්නි. අන්න මේ කරුණු, මේ ප්‍රශංසා කරන, නිඳා කරන කාරණාවල්දී ඔබ හිතන්නේ නැති පැති බුදුරජාණන්සේ මෙතන දකිනවා. නාන්සේ මේ කියන කාරණා සමහරවිට ඔබ පුදුමයටපත් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක්ගේ ප්‍රශංසා කරන කාරණා, නිඳා කරන කාරණා දිහා ඔබට හිතෙනකොට පුදුම වෙන්න පුළුවන්. ඔබ සමාජයේ බුදු කෙනෙක් එහෙම එකක් දේශනා කරයිද කියලා ඔබට පුදුම හිතෙන කාරණා. මේ 10 දෙනාව විග්‍රහ කරන, හරි, වැඩි විස්තර වශයෙන් ප්‍රශංසා කළ යුතු සහ ගැරහිය යුතු කාරණා ගැන බෙදලා විග්‍රහ කරලා ඇනලයිස් කරන මේ විදියට මේ කරුණු බෙදා දක්වන තැන අපිව පුදුමයට පත් කරන කරුණු තියෙනවා. අපි බලමු පින්වත්නි, ඒ 10ත් මේ සූත්‍රයේ හරි ලස්සන සූත්‍රයක්, ටිකක් දිගයි, කරුණු 10ක් විග්‍රහ කරනවානේ. ඒ නිසා මම ඔබට මේක වැඩිදුර විග්‍රහ කර කර දේශනාවේ අර්ථකථනයන් දෙන්න කලින් ඉස්සෙල්ලම මේ සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන විදිහ කියාගෙන යන්නේ. සමහර විට පින්වත්නි ඔබට මේ කාරණා අතරේ මගහැරීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපිට වැඩිදුර විග්‍රහ කරගෙන යනකොට සූත්‍රයේ ඇතම් කරුණු මගහැරෙන්න දෙන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලා සූත්‍රය කතා කරලෙමු. සූත්‍රයේ තියෙන විදිය අපි ඔළුවට අරගෙනෙමු. ඊට පස්සේ මේක අපිට පුළුවන් වැඩි විග්‍රහයන් වලට, අර්ථකථන වලට යන්න පින්වත්නි. දැන් ඔබට එතන පළවෙනි කෙනා ගැන මතක ඇති, කාමභෝගී මේ 10 දෙනාගේ අධාර්මිකව හම්බ කරනවා සැහැසි විදියට. තමන් පිනවන්නෙත් නෑ, අනුන් පිනවන්නෙත් නෑ, ඒ කියන්නේ අනුන්ට දෙන්නෙත් නෑ, තමන් ඒකෙන් සැප විඳින්නෙත් නෑ අධාර්මිකව හම්බ කරාට. ඉතර බුදුරජාණන්සේ මෙතෙන්දී මේ කෙනාගෙන කියනවා මෙයා කාරණා 3කින් ගරහන්න සිද්ධ වෙන කෙනෙක් කියලා. අයං ගහපති කාමභෝගී තීහි ඨානේහි ගරයිහෝ. කාරණා 3කින් ගරහන්න සිද්ධ වෙනවා මෙයාට. එතකොට පළවෙනි එක තමයි අදම්මේන භෝගේ පරියේසති සහසේන. එයා අධර්මයෙන් ඒ භෝග සම්පත් හම්බ කරානේ. අන්න ඒක නිසා බුදුරජාණන්සේ කියනවා ඉමිනා පටමේන ඨානේන ගාරයිහෝ. එයාට ගරහා කරන්න සිද්ධ වෙන පළවෙනි කාරණේ තමයි එයා අධර්මිකව හම්බ කරන හින්දා. ඊට පස්සේ දෙවෙනි කාරණේ පෙන්නනවා න අත්තානං සුඛේන පීතේති. තමන් සැපවන් විඳින්නෙත් නෑ ඒ හම්බ කරන ඒවෙන්. කියන්නේ තමන් වෙනුවෙන් කිසිම වියදමක් කරන, තමන් කාමෙන් සුවපත් වෙන්න සැප විඳින්න උත්සාහ කරන්නෙත් නෑ. අනේක එයාට දෙවෙනි ගරහන්න හේතුව කියනවා. න අත්තානං සුඛේති පීනෙත්. තමන්ගේ සැපේ පිණිස ඒ හම්බක, දැන් අධාර්මිකව හම්බ කළත් තමන්ගේ සැපේ පිණිසවත් ඒ මනුස්සයාක පාවිච්චි කරන්න නැති හින්දා දෙවෙනි කාරණ විදියට ගරහා කරන්න වෙනවායි කියන එක ඉමිනා දුතියනට හනේන ගරහයෝ න සංවිජ්ජති. ඒතර ඒ විදියට දෙවෙනි කාරණාව. තුන්වෙනි එක බුදුරජාණන්සේ පෙන්වන්නේ ඒ න සංවිජ්ජති න පුඤ්ඤානි කරෝති. න සංවිජ්ජති කියන්නේ බෙදලා දෙන්නෙත් නැ, න පුඤ්ඤානි කරෝති එකින් පිනක් කරගන්නෙත් නැ. ඒක තුන්වෙනි කාරණේ විදියට යාට ගරහා කරන්න සිද්ධ වෙනවායි කියන යාගෙන. දැන් ඔබට මේක එහෙනකොට පුදුම හිතේ කියන අධාර්මිකව හම්බ කරපු දෙයින් තමන් සැප විඳින්නෙත් නැතුව අනුන්ට බෙදලා දුන්නෙත් පිනක් කරගත්තෙත් නැති නිසා ඒ කාරණා තුනටම වෙන වෙනම නිග්‍රහ කළ යුතු කරුණු තුනක් විදියට පෙන්නනවා. අධාර්මිකව හම්බ කිරීම එක නිග්‍රහ කළ යුතු කරුණ, ඒකෙන් තමන් සැප විඳින්නේ නැති එක තව නිග්‍රහ කළ යුතු කරුණ, එයා එකෙන් පිනක් කරගත්තේ නැති තව කෙනෙක්ට බෙදලා දීමක් කරේ නැති එක තව නිග්‍රහ කළ යුතු කරුණ. ඔය දෙර නිග්‍රහ කළ යුතු කරුණු තුනක් තියෙන කාමභෝගී කෙනෙක් තමයි ඔය පළවෙනි කෙනා. දෙවෙනි කෙනා ඔබට මතක ඇති එතෙන්දී බුදුරජාණන් වහන්සේ අධාර්මිකව හම්බ කරලා සැහැසෙ විදියට හම්බ කරලා හැබැයි තමන් එකෙන් සැප විඳිනවා කියලා කිව්වා ඒ පුද්ගලයා. හැබැයි එයා කිසිම දෙයක් අනුන්ට බෙදලා දෙන්නේ, දන් දෙන්නේ නැති කෙනෙක් කිව්වා. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මෙයා කාරණා දෙකකින් ගරහා කළ යුතු සුදුසු කෙනෙක්. අයං ගහපති කාමභෝගී ද්විහිඨානේහි ගාරයිහෝ. කරුණු දෙකකින් එයා ගරහා කරන්න සුදුසු කෙනෙක් වෙනවා. ඒකේන ඨානේන පාසංසෝ. එක කාරණාවක් එයාට ප්‍රශංසා කළ යුතු කරුණක් තියෙනවා. ඒක උන්වහන්සේ විස්තර කරද්දී කියන්නේ අධර්මයෙන් සහජ විදියට භෝග සම්පත් හම්බ කරගත් එකට පටමේන ඨානේන ගාරයිහෝ. එයා ඒ ගරහා කළ යුතු පළවෙනි කාරණේ. හැබැයි එකින් තමන් සැප විඳනේ. අත්තානං සුඛේන සුඛේති පීතේහි. එතන මේ තමන් එකෙන් සැපවින්ද නිසා ඒක උන්වහන්සේ කියනවා ඉමිනා
ඒකේන ඨානේන පාසංසෝ. යාව ප්‍රශංසා කරන්න තියෙන එක කාරණයක් කියලා කිව්වේ ඒක. අඩුතරමේ තමන් සැප විඳලා තමන් පිනෙව්වා ඒ හම්බ කරගත දෙයින් ඒ තමන්වත් සැප විඳින හින්දා ඒක ප්‍රශංසා කරන්න පුළුවන් කියනවා. න සංවිජ්ජති න පුඤ්ඤානි කරෝතිති. අර අනුන්ට බෙදලා දුන්නේ පිනක් කරගත්තේ නැති නිසා ඊමිනා ද්විතීන ඨානේන ගරහයෝ. එයාට ගරහ කරන්න සිද්ධ වෙන දෙවෙනි කාරණේ තමයි ඒක. එතන ගරහ කළ යුතු කරුණු දෙකයි තිබ්බේ දෙවෙනි කෙනාට. එකක් අධාර්මිකව හම්බ කරගත්ත එක, අනිත් එක ඒකෙන් එයා කිසිම දන් දුන්නේ නැහැ, අනුන්ට බෙදලා දුන්නේ නැහැ. අර තමන් සැප විඳින එකට ප්‍රශංසා කළ යුතුයි කියලා කිව්වා. මේ කරුණ ඔබට පුදුම හිතේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දහ දෙනාගේ ප්‍රශංසා කිරීම සහ නිඳා කිරීම කියන කාරණා පෙන්නන විදිය ඔබ සමහරවිට හිතන එක නැහැ එහෙම කියලා. දැන් තුන්වෙනි කෙනා ඔබට මතකද? අධර්මයෙන් හම්බ කළා. හැබැයි තමන්ටත් සුවපත් වෙන විදියට තමනුත් ඒ හම්බ කරපු වේවෙන් සැප විඳලා පිනවනවා. කාමේ එයා සතුටු වෙනවා. අනිත් අයටත් බෙදලා පින් කරගත්තා. ඒ තමයි තුන්වෙනි එකනා. අන්‍යයාගෙන බුදුරජාණන් සිකියද්දි කියන්නේ අයං ගහපති කාමභෝගී ඒකේන ඨානේන ගරහයි ගාරයිහෝ. එක කාරණාවක් තමයි යාට ගරහ කරන්න තියෙන්නේ. ද්විනි ඨානේහි පාසංසෝ. කරුණු දෙකකින් යව ප්‍රශංසා කරන්න සිද්ධ වෙනවා. මොකද්ද ගරහ කරන්න සිද්ධ වෙන එක? අධාර්මිකව හම්බ කරපු එක, සැහැසෙ විදියට හම්බ කරපු එක. ඒ භෝග සම්පත් අධාර්මිකව හොයාගත් එකට ගරහ කරද්දි ඒකෙන් තමන් සුවපත් වෙන එකට බුදුරජාණන්සේ ප්‍රශංසා කළා. අත්තානං සුකේති පීනේති. ඔය විදියට තමන්ව සුවපත් කරගෙන පිනෝ ගත්තා. ඒක උන්වහන්සේ කියනවා ඉමිනා පටමේන තානේන පාසංසෝ. එයාව ප්‍රශංසා කරන්න තියෙන පළවෙනි කාරණේ. ඊළඟට බුදුරජාණන්සේ කියනවා සංවිජ්ජති සංවිභජති පුඤ්ඤානි කරෝති. ඔය විදියට සංවිභජති කියලා කිව්ව බෙදලා දෙනවා, පුඤ්ඤානි කරෝති පින් කරගන්නවා. ඉමිනා ද්විතීන තානේන පාසංසෝ. ඔන්න ප්‍රශංසා කරන්න තියෙන දෙවෙනි කාරණේ. දැන් මේකෙදි මං කිව්වේ පුදුම වෙයි කියලා ඔබ, කියන්නේ අධාර්මිකව හම්බ කරගත් එක උනත් තමන් සැපවත්ව පිනවන එකටයි අනිත් කෙනෙකුට බෙදලා දෙන එකට එතෙන්දී ප්‍රශංසාවක් සිද්ධ වෙනවා. ඔය තුන්වෙනි එක්කෙනා. ඔන්න ඊළඟට පින්වත්නි හතරවෙනි කෙනාගේ කොහොම කියයිද? ඒකේ ඔබට මතක ඇති හතර පහ හය කියන තුන්දෙනාගෙම අධාර්මිකව හම්බ කරන එකයි ධාර්මිකව හම්බ කරන එකයි සැහැසි නොහැසි කියන දෙවිදිහෙම හම්බ කිරීම කතා කළා. එතකොට මෙතෙන්දි කොහොම ප්‍රශංසා කරයිද, කොහොම නිඳා කරයිද, කරුණු කීයක් තියෙයිද? ඔන්න දැන් ඒ කට්ටියත් අපි බලමු පින්වත්නි. බුදුරජාණන්සේ එතෙන්දි පැහැදිලිව විග්‍රහ කරනවා මෙයා ගෙදි එක කාරණයකින් ප්‍රශංසා කරන්න සිද්ධ වෙනවා. කාරණා තුනකින් ගරහ කරන්න සිද්ධ වෙනවා කිව්වා. එතකොට ප්‍රශංසා කරන්න තියෙන එකම කාරණාව මොකද්ද? එයා ධාර්මිකව හම්බ කිරීමකුත් අර එයාගේ ජීවිතය ඇතුළේ තියෙනවානේ. ඉකෙන යා ආධාර්මිකවත හම්බ කරනවා, ධාර්මිකවත හම්බ කරනවා, දෙවිදියම හම්බ කරනවා. අර ධාර්මිකව හම්බ කරන කාරණාවට ප්‍රශංසා කරන්න සිද්ධ වෙනවා. ගරහ කරන්න තියෙන කරුණු තුන උන්වහන්සේ පෙන්නනවා. අධාර්මිකව හම්බ කිරීමකුත් එයාගේ ජීවිතේ තියෙනවා. අන්න ඒකට ගරහ කරන්න සිද්ධ වෙන පළවෙනි කාරණේ ඒ හම්බ කරන ඒවා තමන්ගේ සැපයට තමන් පිනවන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒක දෙවෙනි කාරණේ විදිහට ගරහ කරන්න සිද්ධ වෙනවා. අනුන්ට බෙදා දීලා පිනක් කරගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒක තුන්වෙනි කාරණේ විදිහට ගරහ කරන්න සිද්ධ වෙනවා. එතකොට ගරහ කළ යුතු කරුණු තුනයි, ප්‍රශංසා කළ යුතු කරුණු එකයි. ඔය විදිහට පින්වත් හතරවෙනි කෙනා ගැන බුදුරජාණන්සේ විස්තර කරනවා. දැන් පස්වෙනි එක්කෙනා එතෙන්දී ඔබට මතක ඇති ධාර්මිකව අධාර්මිකව දෙකෙම හම්බ කරනවා. තමන්ව පිනව ගන්නවා, අනුන්ව පිනවන්නේ නැහැ, අනුන්ට උදව් කරන්නේ, අනුන්ට බෙදලා දෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන්සේ මෙයාගේ ප්‍රශංසා කළ යුතු ගරහ කළ යුතු කාරණා ගැන කියද්දි කියනවා කාරණා දෙකකට ප්‍රශංසා කරන්න පුළුවන්. ඒ වගේම කාරණා දෙකකට ගරහ කරන්න සිද්ධ වෙනවා. මොනවද? ධාර්මිකව හම්බ කිරීමයි අධාර්මිකව හම්බ කිරීමයි දෙකක් තිබ්බනේ මෙයාගේ ජීවිතේ. එතන ඒ ධාර්මිකව හම්බ කරපු එකට උන්වහන්සේ පෙන්වනවා ප්‍රශංසා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශංසා කළ යුතු කාරණේ තමයි ඒකෙන් යා හම්බ කරපෙන් සැප වින්දා, තමන්ව පිනෙව්වා. අන්න ඒකත් ප්‍රශංසා කරන්න තියෙන කාරණාව. ඒතර ගරහ කරන්න තියෙන කරුණු දෙක තමයි එයාගේ ජීවිතය අධාර්මිකව හම්බ කිරීමක් තියෙනවා, භෝග සම්පත් හොයා ගැනීම. ඒකට බුදුරජාණන්සේ ගරහ කරනවා. ඊළඟට යා අනුන්ට බෙදලා දෙන්නේ නැහැ, පින් කරගන්නේ නැහැ. එතන ඒකත් ගරහ කළ යුතු කාරණාවක් කියලා කියන. එතට ඔන්න පින්වත්නි පස්වෙනි කෙනාගේ ප්‍රශංසා කළ යුතු කරුණු දෙකයි ගරහ කළ යුතු කරුණු දෙකයි. හරි පුදුමයි. කියන්නේ කළු සල්ලි සුදු කරන කෙනාගේ උනත් ඒ සුදු ව්‍යාපාරයට ප්‍රශංසා කරනවා, කළු ව්‍යාපාරයට ගරහ කරනවා. එතෙන්දී තමන්ව පිනවන එකට ප්‍රශංසා කරනවා, අනුන්ව පිනෙව්වේ නැති
අනුන්ට බෙදල දන්දීමක් නැතිකට ගරහා කරනවා. ඔයදිර කාරණ හතරක් එතන කතාව වන ගරහා දෙකයි ප්‍රසංසා දෙකයි. දැම් පින්වත්නේ හයවැනි කාරණාව. හයවැනි පුද්ගලයාගේ කියද්දි එයා ධාර්මිකව අධාර්මිකව දෙකේම හම්බ කරානේ. හැබැයි මෙයා හිටිය අර තමන්වත් පිනෝල තමන්ව සැපවත් කරගන්න ගමන් අනිත් අයටත් බෙදලා දීලා පින් කරගන්න තැනනේ හිටියේ. ඔන්න ඔතෙන්දි හරි අපූරු තැනක් ඒ අර විදියටම එකයි තේන ගරහා කරන්න. තුනක්ම ප්‍රශංසා කරන දැන් අධාර්මිකව හම්බ කරන මිනිස්සේ කාරණා තුනකින්ම ප්‍රශංසා. එකක් විතරක් ගරහා. දැන් ඔබට කියන්න දෙයක් නැහැ. හොඳට දේශනේ පැහැදිලිව සවන් දුන්න කෙනාට තේරෙනවා මොකද්ද මේ ප්‍රශංසාව. ප්‍රශංසා කරපු තුන ගරහා කරපු එක කියලා. අධාර්මිකව හම්බ කිරීමට ගරහා කළා. ධාර්මිකව හම්බ කරන එකකුත් ඒ ජීවිතයේ ඇස්සේ තියෙනවා. ඒකට ප්‍රශංසා කරනවා. තමන්ව සෝපත් කරලා පිනෝන එකටත් ප්‍රශංසා කරනවා. අනුන්ට බෙදලා දීලා පින් කරගත් එකටත් ප්‍රශංසා කරනවා. එතකොට ප්‍රශංසා තුනකුත් එක ගරහාවකුත් තමයි අධාර්මිකව හම්බ කරන ධාර්මිකව හම්බ කරන තමන් වෙනුවෙන් සහ අනුන් වෙනුවෙන් දෙකටම බෝග හොයාගත්තුව යොදවලා දෙපිරිසගෙම සැපේ පිණිස කටයුතු කරන කෙනා ගැන බුදුරජාණන්සේ පෙන්වන්නේ ඒ හයවෙනි කෙනා. මේ කාම භෝගීන්ගේ හයවෙනි කෙනා. ඊළඟට පින්වත්නි හත්වෙනි කෙනා. එතෙන්දී ඔබ දන්නවා අධාර්මික හම්බ කිරීමක් නැහැ හත්වෙනි කෙනාගේ. එයා සම්පූර්ණයෙන් ධාර්මිකව හම්බ කරගත්ත සැහැසි විදියට නෙමෙයි නොසැහැසි විදියට භෝග සම්පත් හොයාගන්නේ හරිම ධාර්මිකව. නමුත් එයා තමන් වෙනුවෙන් ඒවා පාවිච්චි කරන්නෙත් නෑ. තමන්ගේ සැපේ පිණිස තමන්ව පිනවන්නේ අනුන්ව පිනවන්න අනුන්ට දන් දීමක් බෙදා දීමක් පින් කර ගැනීමක් කරන්නෙත් නැති කෙනා. අන්න එයාගෙන කියනකොට බුදුරජාණන්සේ වදාලේ ඒ කෙනා එක කාරණයකින් ප්‍රශංසා කරනවා යාව. ඒ තමයි ධාර්මිකව හම්බ කරගන්න එක. අධාර්මිකකම් සැහැසිකම් නෑ. ධාර්මිකව හම්බ කරනවා ඒකට උන්වහන්සේ ප්‍රශංසා කරනවා. කාරණා දෙකකට ගරහා කරනවා. ඒ තමයි කොච්චර ධාර්මිකව හම්බ කළත් තමන්ගේ සැපේ පිණිස ඒක පාවිච්චි කරන්නේ අනිත් අයට බෙදා දීමක් කරන්නෙත් නැහැ. ඒකට උන්වහන්සේ ගරහා කරනවා. ඒ දෙකටම ගරහා කරනවා. ඒතර ගරහා කරුණු දෙකයි නිඳා කරනවා. කරුණ දෙකකට එකකට ප්‍රශංසා කරනවා. ඒවට එහෙනම් තේරෙනවා ඇති කොච්චර ධාර්මිකව හම්බ කළත් වැඩන්නේ අඩුතරමේ තමන් වෙනුවෙන්වත් ඒක පාවිච්චි කරන්නේ නැත්තම්. ඒ හම්බ කරන දේ විඳින්න පිනක් තියෙන්නත් ඕනේ. නැත්තම් ඒක ගරහාවට කාරණාවක් බුදුරජාණන්සේගේ. එතකොට අටවෙනි කෙනා ධාර්මිකව හම්බ කරලා තමන් සැප විඳිනවා. තමන් ඒක පිනවනවා. අනිත් අයට බෙදා දෙන්නේ නැහැ. පින් කරන්නේ නැහැ. මතක ඇති. අන්‍යයාගෙන බුදුරජාණන්සි කියද්දී කාරණා දෙකකින් ප්‍රශංසා කරනවා. එක කාරණාවකට ගරහා කරනවා. දැන් පැහැදිලි ඇති මොකද්ද? ප්‍රශංසා කරන කාරණා දෙක. එකක් එයා ධර්මිකව හම්බ කරන එකට ප්‍රශංසා කරනවා. ඒ භෝග සම්පත් සැහැසි නැතුව හොයාගත්ත එකට ප්‍රශංසා කරනවා. ඒකෙන් තමන් සැපවත්ව පිනවමින් සුවපත්ව එක සැපවින් දෙකට ප්‍රශංසා කරනවා. හැබැයි අනුන්ට බෙදලා දීමක් නැහැ. පින් කරන්නේ නැහැ. ආන් ඒකට උන්වහන්සේයාට ගරහා කරනවා, නිඳා කරනවා. ඔන්න පින්වත්නි අටවෙනි කෙනා. ඊළඟට දැන් ඔන්න හොඳම තැන. ඒ කියන්නේ අර ආදීනව දකින ප්‍රඥාව දියුණු කරගෙන කාමයන්ට නොඇලෙන විදිහට ඒවට මත් වෙන්නේ නැති වෙන විදිහට භුක්ති විඳින එකක් ගැන කිව්වනේ. එහෙම කරනවද නැද්ද කියන විග්‍රහයක් ගියානේ මේ 9-10 කියන දෙන්නගේ. එතෙන්දි මේ නින්දා ප්‍රශංසා කොයි විදිහට කතා කරයිද? කීයක් එතෙන්දි බෙදලා පෙන්නයිද? අපි බලමු. 9 වෙනි කෙනා ගැන කියද්දී බුදුරජාණන්සේ පෙන්වුවේ එයා ධාර්මිකව හම්බ කරගන්නවා. භෝග සම්පත් හොයාගන්නේ සැහැසි විදියට නෙමෙයි, බොහොම ධාර්මිකව. ඒ ධාර්මිකව හොයාගත්ත සම්පත් වලින් භාග්‍යතුන් වහන්සේ වදාළ එයා ඒවට ගිජු වෙන්නේ නැතුව තමනුත් සුවපත් වෙන විදියට පිනවනවා, තමන් සැප විඳිනවා, අනිත් අයටත් බෙදලා දන් දෙනවා. ඒ දෙකම කරනවා. තමනුත් සැප විඳිනවා, අනිත් අයටත් බෙදලා දෙනවා. එකම දේ ආයකට මත් වෙලා වරුණේ 9 වෙනි කෙනායි කාරණය ආය අරගමු. එයාගෙන බුදුරජාණන්සේ පෙන්වන විදිය ඔබට මතක ඇති. එයා ධාර්මිකව හම්බ කරනවා. ඒ ධාර්මිකව හම්බ කරගත්තකින් තමනුත් සැප විඳිනවා, අනුන්ටත් බෙදලා දෙනවා, පින් කරගන්නවා. ප්‍රශ්නෙකට තිබ්බේ මෙයා මත් වෙලා ගිජු වෙලා ඒකේ ආදීනව දකින ඒ වැල්මෙන් නිදහසන ප්‍රඥාවක් වඩන්නේ නැතුව තමයි කාමය භුක්ති විඳින්නේ කියලා. බුදුරජාණන්සේ මෙයාගෙන කියනවා මේ කාම්භෝගී තැනැත්තා තුන් කාරණාවකින් පැසසිය යුතුයි කියනවා. එක කාරණයකින් ගරහා කළ යුතුයි කියනවා. එතකොට මේ ප්‍රශංසා කරන්න ඕන පළවෙනි කාරණේ තමයි ධාර්මිකව නොසැහැසි විදියට සැහැසිකම් කරන්නේ නැතුව ධාර්මිකව හම්බ කරන එකට ප්‍රශංසා කරන්න ඕනේ පළවෙනි එක. එතකොට දෙවෙනි එක කියනවා තමන්ව සෝපත් කරවගෙන තමන්ව පිනවනවා. ඒක ප්‍රශංසා කරන්න ඕන එකක්. තුන්වෙනි එක කියනවා එයා බෙදලා දීලා පින් කරගන්නවා.
තවයට පින් කරගන්න අවස්ථාව. ඒ කියන්නේ තවයටත් තමන් හොයාගත්ත දේන් ධාර්මිකව හම්බ කරගත්ත දේන් බෙදලා දීලා පින් කරලා තවයවත් සැපවත් කරා. ඒක ප්‍රශංසා කළ යුතුයි. ඒතර ඔන්න ධාර්මිකව හම්බ කරපු එකට ප්‍රශංසා කළා, තමන්ව සුවපත් කරගත්ත එකට ප්‍රශංසා කරා, ඊට පස්සේ අනිත් අයට බෙදලා දුන්න එකටත් ප්‍රශංසා කළා. ගරහා කළ කරන එකක් තියෙනවා ඒකෝ. ඒ තමයි මෙයා ඒ කාමය මත්තලා ඒකේ බැහැගෙන ගිජු වෙලා භුක්ති විඳිනවා. ආදීනව දකින්නේ ඒ ප්‍රඥාවක් නැහැ යාට ඒවැ කෙරෙහි එන ඇල්මෙන් නිදහස් වෙන්න. එයා කාමයෙන් භුක්ති විඳින්නේ කාමයට ගිජු වෙලා. මෙන්න මේක ගරහා කරන්න ඕන කාරණාවක් කියලා නවවෙනි කෙනාගෙන කියද්දී බුදුරජාණන්සේ පෙන්නනවා. ඊළඟට පින්වත්නි, දහවෙනි කෙනාගේ ධාර්මිකවත් හම්බ කරනවා, තමනුත් සැප විඳිනවා, අනුන්ටත් බෙදලා දෙනවා. ඒ වගේම මත් වෙන්න ගිජු වෙන්නේ නැතුව ආදීනව දකලා ඇල්මෙන් නිදහස් වෙනදී ප්‍රඥාවකින් තමයි යා ඒ භෝග සම්පත් අනුභව කරන්න කිව්වා. ඉතින් මෙයා ගැන ඔය කාරණා හතරටම උන්වහන්සේ කියන්නේ ප්‍රශංසා කළ යුතුයි. ප්‍රශංසා කළ යුතු කරුණු හතරක් ඔතන කියනවා. ධාර්මිකව හම්බ කරන එකටත් ප්‍රශංසා කරනවා, තමන් වෙනුවෙන් ඒ වස්තු පාවිච්චි කරලා තමන් සැප විඳින එකටත් ප්‍රශංසා කරනවා. ඒ වගේම තව කෙනෙකුට බෙදලා දීලා පින් කරපු එකටත් ප්‍රශංසා කරනවා. ඒ පාවිච්චි කරන එක ගිජු වෙන්නේ නැතුව, මත් වෙන්නේ නැතුව ආදීනව දැකලා එයා ඒක ප්‍රඥාවෙන් පාවිච්චි කරන එකටත් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරන කාරණා හතරක් තියෙන්නේ. වැඩිම ප්‍රශංසා සහිත කරුණ වලින් යුක්ත කෙනා තමයි දහවෙනි කෙනා. ඒතර මේ දහ දෙනා ගැන උන්වහන්සේ ওই විදිහට කියනවා, මේ ලෝකේ විද්‍යමානයි කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න අය ඔය කාම භෝගින් දහ දෙනා, සියලු කාම භෝගින් මේ දහ දෙනා අතර ඉන්නවා. එතකොට මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාලේ ඔය දහවෙනි එක්කෙනා අන්තිම එක්කෙනා. ඒ කියන්නේ ධාර්මිකවත් හම්බ කරලා තමන් වෙනුවෙනුත් සුවපත් වෙන විදිහට පිනෝගෙන තමනුත් සැප විඳලා අනිත් අයටත් බෙදා දීලා අනිත් අයටත් පින් කරගන්න අවස්ථාවක් සලස්සලා ඔය විදිහට කටයුතු කරපු, ඒ වගේ මේ පාවිච්චි කරන කාම භෝගී සම්පත්වල ගිජු වෙන්නේ නැතුව, මත් වෙන්නේ නැතුව, ඒවැ බැහැගන්න නැතුව ආදීනව දකිමින් ඇල්මෙන් නිදහස් වෙන ප්‍රඥාවකින් එයා ඒ භෝග සම්පත් අනුභව කරන නිසා බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකෙම කාම භෝගින් සියලු දෙනා අතරින් අග්‍රම කෙනා, ශ්‍රේෂ්ඨම කෙනා, ප්‍රමුඛම කෙනා, උත්තම කෙනා, වඩාත් උත්තම කෙනා තමයි කියනවා මෙයා. ඒ වචන ටික ඒ විදිහටම උන්වහන්සේ කියනවා, අයන් ඉමේසං දසන්නං කාම භෝගීනං, මේ කියන කාම භෝගී දහ දෙනා අතරින් අග්ගෝච, සෙට්ටෝච, පාමුක්කෝච, උත්තමෝච, පවරෝච කියලා උන්වහන්සේ පෙන්නනවා මෙයා හරිම ශ්‍රේෂ්ඨයි ලෝකෙම කාම භෝගින් අතරේ. එතකොට ඔබ ඒ ශ්‍රේෂ්ඨ කෙනා බවට පත් වෙන්න නම් ඔබට කරන්න තියෙන්නේ ඔබ හම්බ කරන කාම සම්පත්, කාම භෝගී යම් ඒ භෝග සම්පත් හම්බ කරනවා නම් ඒව ධාර්මික ක්‍රමවේදයකට හම්බ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තමනුත් සැප විඳින්න, අනිත් අයටත් බෙදලා දෙන්න. ඒ අතර පින්වත්නි, මේ පාවිච්චි කරන දේ ආදීනව දකින එවෙන් නිදහස් වෙන ප්‍රඥාවක් ඇතුව, මත් වෙන්නේ නැති විදිහට පාවිච්චි කරන්න දක්ෂ වුණොත් ඔබ බුදුරජාණන්සේ වදාළ විදිහේ අග්‍ර කෙනා, ඒ වගේම ශ්‍රේෂ්ඨ කෙනා, පාමුක්කෝච කියන ප්‍රමුඛ කෙනා, උත්තමෝච කියන උත්තම කෙනා, පවරෝච කියන වඩාත් උත්තුම්ම කෙනා බවට ඔබට පත් වෙන්න පුළුවන්. එතකොට උන්වහන්සේ හරි ලස්සන උපමාවක් පවා කියනවා මේ කෙනාට. එයා හරියට නිකන් අර ගව දෙනකගේ කිරි දෝලා, ඒ කිරි වලින් දීකිරි අරගෙන, දීකිරි වලින් වෙඬරු අරගෙන, වෙඬරු වලින් ගිතෙල් අරගෙන, ගිතෙල් වලින් ගී මණ්ඩි අරගෙන, ඒයින් අග්‍රම වෙන ගී මණ්ඩි වගේ තමයි කියනවා මේ කියන දහවෙනි කාමභෝගී කෙනා. අපි කිව්ව එයා මාර්ගඵල ලැබපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විදිහට කාමයන්ගේ ආදීනව දකින ප්‍රඥාවත් දියුණු කරගත්ත කෙනෙක් කියන්නේ නිකන් ලෙස පහසු කෙනෙක් නෙමෙයි. එවැනි පින්වන්ත කෙනෙක් බවට පත් වෙන නම් ධර්මයේ තියෙන යුගයක ධර්මය අහන කෙනෙක්ම බවට පත් වෙන්න ඕනේ. ධාර්මිකව හම්බ කරන්න ඕන කාලෙක පුළුවන්. බුද්ධ ශාසන නැති කාලවල වුණා ධාර්මිකව හම්බ කරන්න පුළුවන්. නමුත් ඒ ධාර්මිකව හම්බ කරනදී ධර්මය ඔස්සේම අවබෝධයෙන් තේරුම් අරන් භුක්ති විඳිනවා කියන එක, ප්‍රඥාවෙන් ආදීනව දකිමින් භුක්ති විඳිනවා කියන එක කරන්න ධර්මයෙන් යුක්ත සත්පුරුෂයන්ට විතරයි පුළුවන්. ඉතින් ඔබ බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රේෂ්ඨ උතුම්ම කෙනා බවට පත් වෙන විදිහට කාම්භෝගීෙක් විදිහට ගිහි ගෙදර ඉදදී පාවිච්චි කරන්න පුළුවන් නම්, පින්වත්නි, හිතන්න ඔබ මේ මුළු ලෝකෙම ඉතාම දුර්ලභ පිරිසක් බවට පත් වෙනවා. මේ ලෝකයේ ওই 10 වෙනි ගොඩට අයිති අය තමයි අඩුම. අනිත් අය ඉන්න ඕන තරම්. පළවෙනි ගොඩේ ඉන්න කෙනා අධාර්මිකව හම්බ කරනවා වගේම ඒ අධාර්මයෙන් හම්බ කරපුවා තමන්ට සැප විඳින්නෙත් නැති, අනුන්ට සැප විඳින්නෙත් නැති අය, ඔවගේ අධාර්මිකව හම්බ කරලා තමන් සැප විඳින අනුන්ට බෙදලා දෙන්නේ නැහැ. සමහරලාට තමන්
සැපවිඳින අනුන්ටත් බෙදලා දෙන හැබැයි අධර්මයෙන් හම්බ කරපු අය. ඕවගේ ලෝකේ ඕන තරම් ඉන්නවා. තමයිට ධාර්මිකව හම්බ කරත් තමන් වෙනුවෙන් විතරක් පාවිච්චි කර අනුන් වෙනුවෙන් බෙදලා දෙන්නේ නැති අය, තමන් වෙනුවෙන්වත් නැති අය ඕන තරම් ඉන්නවා. හැබැයි මේ ලෝකේ කොහෙන් ගියත් උතන මුලින් ඉන්න අය අතරේ ඕන තරම් හොයන්න පුළුවන් වුණාට පින්වත්නි මෙන්න මේ 10 වෙනි කෙනා බවට පත් වෙනවා කියන එක ලේසි නෑ. ඉතින් අපි දැන් මේ දේශනාව ඇතුලේ ඔය 10 වෙනි කෙනා කියලා බුදුරජාණන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා උතුම් කියලා කියපු කෙනා බවට කොහොමද පත් වෙන්න ඕනි කියන එක තමයි ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ කෙනා බවට දැන් මේ දේශනේ හන් ඉඳලා අනේ මාත් ඒ කෙනේ බවට පත් වෙන්න ඕනි කියලා හිතන අය ඇති ඕන තරම්. බුදුරජාණන්සේ හැම අතින්ම ප්‍රශංසා කරන, හතරාකාරකින්ම ප්‍රශංසා කරන උත්තමයි අග්‍රයි කියලා කියපු කෙනා බවටම මම කොහොමරි පත් වෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි කොහොමද මං මේ ආදීනව දකින ප්‍රඥාව හදාගන්නේ? අන්න එතන ඔබට පින්වත්නි අපි උපකාර කරන්න ඕනේ මේ දේශනාව ඇතුළේදී. දැන් ධර්මයේ තියෙනවා පින්වත්නි ඔය අපස්සාදාහි කාමා බහුදුක්ඛා බහුපායාසා කියලා ලස්සන වචන ටික. අපස්සාදාහි කාම මේ කාමයේ අල්ප ආස්වාදයක්, බහු දුක්ඛ බහු පායාස, බොහෝ දුක් බොහෝ පායාස තියෙනවා. ආදීනව තමයි වැඩි, ආස්වාදේ බොහොම ටිකයි. ඔබ ජීවිතේ එදා මෙදා තුර විඳපු හැම කාමයකම හොඳට තැල බලන්න අපිට තියෙන ආස්වාදේ හරි ටිකයි පින්වත්. හැබැයි සමහර ලාවට ඒ කාමයේ ළඟා කරගන්න විඳපු විශාල දුකක් තියෙනවා. දැන් පුංචි දෙයක මේ හිතේ හැරිම තියෙනනේ තෘප්තිමත් වෙන්නේ නැති ස්වභාවයක්. අපි සමහරලාවට අපිට නැති දේ අපි කොහොම හරි ළඟා කරගන්න සෑහෙන එකට කාලයක් තිස්සේ දුක් විඳිනවා. දුක් විඳලා 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 අපි ඒ දේ කොහොම හරි ළඟා කරගන්නවා. නමුත් ළඟා කරගත්ත දේ ළඟා කරගෙන ඒකේ ආස්වාදයේ දැනෙන බොහොම ටික කාලෙකින් ආපහු අපිට ඒකට තියෙන මොකක් හරි අඩුවක් දැනලා ඊට වඩා ලොකු දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ හිතන්නකෝ, ඔබට ෆුඩ් සයිකල් එකක යන්න ඕන වෙනවා ඔබ පයින් යන කෙනෙක් නම්. ඔබට ෆුඩ් සයිකල් එකක්වත් නැහැ. ඔබ පයින් යන්නේ දැන් ඔබට කොහොම හරි ඕන වෙනවා ෆුඩ් සයිකල් එකක් ගන්න. දැන් ඔබ සමහරට බොහෝ දුකක් ඉඳලා කාලය තිස්සේ වෙහෙස මහන්සියලා වෙන කවදා හරි දවසක ෆුඩ් සයිකල් එකක් ගන්න හීනේ හැබෑ කරගන්න. දැන් ඔබට හරි අර පයින් ගියපු කෙනෙක් විදියට මේ ෆුඩ් සයිකල් එක හම්බෙච්ච එක ලොකු දෙයක්. දැන් ෆුඩ් සයිකල් එක හම්බුනාට පස්සේ මෙච්චර කාලයක් පයින් ගියේ කෙනාගේ තියෙන අත්දැකීමට හා ඔබට දැන් ජීවිතේ අලුත් අත්දැකීම් හම්බ වෙනවා. වෙන්දට වඩා ඉක්මනට ගමන් බිමන් ටික යන එක, පහසුවෙන් ඉක්මනට යන එක, ගොඩක් දේවල්. වෙන්ද කරේ බර උස්සගෙන අමාරුවෙන් පයින් එනකොට ඒ තෙහෙට්ටුව දැන්නේ. දැන් ඒ බර ෆුඩ් සයිකල් එකට දීලා බඩු මොනහරි කරේ තියන් ආපුවා ෆුඩ් සයිකල් එකේ අරන් එනකොට ඒ බරක් නැතුව සැහැල්ලුවෙන් පැදගෙන එන්න පුළුවන්. මේ වගේ දැන් ඔබට නොලැබිච්ච ආනිසංස දෙක දෙක ඒකේ සැප ඔබ විඳිනවා ටික කාලයක් යනකම්. හැබැයි මේ සැප ඔබට බොහෝ කාලයක් විඳින්න හම්බෙන්නේ නැහැ නේ පිටවත්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඔබේ ජීවිතේ ඔබ හිතපු නැති විදියට ඊට එහා අඩියකට දැන් යන්න ඕන වෙනවා. මෝටර් සයිකල් එකක් ඕන වෙනවා. එතකොට දැන් ඔබට තේරෙනවා මේ ෆුඩ් සයිකල් එක කන්දක් නගිද්දි පා ගන්න හරි අමාරුයි. සමහර ලාවට මෝටර් සයිකල් එකට වැඩිය මේ කකුල් දෙක ලොකු වෙහෙසක් දරන්න ඕනේ පාගලා යනකොට. දැන් එහෙම පා ගන්න දෙයක් නැහැ, දාගෙන අමාරුවෙන් බෙහෙසෙන් මෝටර් සයිකල් එකක් ගත්තට පස්සේ පාඩුවේ යන්න තියෙන්නේ. දැන් මීට වඩා වේගෙන් යන්න පුළුවන්, ෆුඩ් සයිකල් එකකින් යන්න පුළුවන් සීමාවට එහා දුරක් යන්න එන්න පුළුවන්. දැන් ඔබ ඒ වගේ දකිනවා සමහර ලාට. එතකොට ඔබ මෝටර් සයිකල් එකට සිහින මවන වෙලාවේ ෆුඩ් සයිකල් එකේ අර තියෙන අඩුපාඩුමයි පේන්න ගන්නෙ. කන්දක යද්දි සමහර ලාට බහින්න වෙන අඩුපාඩු, පාගල වෙහෙස වෙන අඩුපාඩු. දැන් මේවා දැක දැක අර පයින් ගියා වගේම දුකක් විඳිනවා. මේක සාමාන්‍ය හිතේ හැටි. මිනි මිනිස්සෙක් ලොකු දුකක් විඳලා බොහොම පුංචි ආස්වාදයක් විඳලා ආයිත් එයාගේ ආස්වාද ජනක දේ තුළ නැවතත් දුකක් විඳලා ආයිත් එයා ඊට වඩා සැපවත් දෙයකට යන්න උත්සාහ කරනවා. එතෙන්දී ආයේ මෝටර් සයිකල් එකට ගියාම ආයිත් එයාට ටික දවසක් ඒකේ සැපේ තියෙනවා. ඊට පස්සේ රෝද හතරකට යන්න ඕන වෙනවා. මේ රෝද හතරට ගියාට පස්සෙත් ඒකේ ටික ටික ඔප්ෂන් වලට යන්න ඕන වෙනවා. මෙන්න මේ වගේ ජීවිතේ අපි විඳින ඕනම සැපයක් කියලා මොනවහරි කියන දෙයක බොහොම කෙටි ආස්වාදයක් ටික දවසකට අපි අත්විඳින දෙයක් ජීවිතේ ඕනතරම් අපි අත්දැකලා තියෙනවා. ඒ අත්දැකපුවත් එක්ක ඔබ හිතන්න පින්වත්නි, සාමාන්‍යයෙන් කෙනෙකුට ඇතැම් ගිජු වෙලා ඒ දේ භුක්ති විඳත් කාමය තුළ ඒ කාමයන්ගේ ආදීනවර මස්වැදලි වගේ බුදුරජාණන්සේ පෙන්වලා තියෙන. දැන් සමහර අය ඕක මම පාසල් යන කාලේ හිතපු දෙයක්. ඔබ
දන්නවා සාමාන්‍ය පාසැල්වලත් ප්‍රේම සම්බන්ධතා ඕන තරම් තියෙනවා. ළමයි අතරේ ඔය උසස් පෙළ පන්තිවල ළමයි ගොඩක් කලාවට තව කෙනෙකුට ආදරය කරන අවස්ථා ජීවිතේ බොහෝ විට කෙනෙකුගේ ප්‍රථම ප්‍රේමය කෙනෙක් පාසල් කාලේ ගිවෙනවා. දැන් මම දැකලා තියෙනවා සමහර ලාවට ඇතැම් උසස් පෙළ පන්තිවල අයියලා එහෙම නැත්නම් අපේ පන්තිවල ඉන්න ළමයි අතරේ ඒගොල්ලන්ගේ අර තමන්ගේ පෙම්වතී හෝ එහෙම පෙම්වතා හෝ හොයාගන්නේ ඇහැට කනට පේන ලස්සනම ළමෙක්ව. එතකොට කවුරු හරි ඒ වගේ ලස්සන කෙනෙක් දැක්කට පස්සේ මං කොහොම හරි මෙයත් එක්ක සම්බන්ධ වෙන්න ආදරේ මෙයත් එක්ක පටන් ගන්න ඕනේ කියලා දැන් ඔන්න සැලසුම් කරනවා. අන්තිමට ලස්සන ළමෙක් දැක්කට පස්සේ ඒ ලස්සන ළමයාට හිත යන්නේ එක්කෙනෙකුට නෙමෙයිනේ පාසලේ. එතකොට දැන් ඔන්න කවුරු හරි කෙනෙක් ලස්සනම ළමෙක් එක්ක එයාගේ විවාහ ජීවිතේ පටන් ගන්නවා. හැබැයි ඒ ප්‍රේම සම්බන්ධය පටන් අරන් යන කාලේ වුණා තවත් අර තමන් යාළු වෙච්ච ළමයාගේ ලස්සන නිසා තවත් ඒ ලස්සන දකින අය එයාව මගේ කරගන්න ඕන කියලා හිතන තවත් අයත් එක්ක මං හරියට දැකලා තියෙනවා රණ්ඩු. ඒ කියන්නේ ඒ එක ළමෙක් වෙනුවෙන් හරියට ළමයි ගහ ගන්නවා. ඔබ දැකලා ඇති ගොඩක් වෙලාවට ඔය පාසල් ළමයින්ගේ ඇතැම් වීඩියෝ පට තියෙනවා පාරවල් වල පවා ගහ ගන්න. සමහර ලාට මරලා දාන අවස්ථා තියෙනවා. මේවා ගොඩාක් දුර බොහෝ දුර යනකොට මිනිස්සු කියනවා අනිවාර්යෙන් ඔතන කෙල්ලෙක් ඇති. මොකක් කරේ ඔය සිද්ධිය පිටිපස්සේ. මේ වගේ ලස්සන දේවල් වලට හිත ගිහිල්ලා ඒ දේ තමාගේ කරගත්තා ඒ ආස්වාදයේ විඳිනවට වඩා එයාට ඒ දේ පරිස්සම් කරන්න ඒ දේ වෙනුවෙන් සටන් කරන්න ඒ දේ රැකගන්න රියට ආදීනෝ විඳින්න සිද්ධ වෙනවා. ඔකට බුදුරජාණන් සර ලස්සන උපමාවක් පෙන්නනවා. මස් වැදල්ලක් අරගෙන උකුසෙක් අපි හිතමු කපුටෙක් මොකෙක් හරි සතෙක් මස් වැදල්ලක් අරගෙන යනවා ආකාශේ. එතකොට දැන් අර මස් වැදල්ලට ගිජු වෙච්ච තවත් කපුටෝ මේක වටේ එකතු වෙනවානේ. එතකොට දැන් මස් වැදල්ලට පොර කන්න ගත්තොත් එහෙම ඔය ආකාශය අරන් යද්දී වට වෙලා අනිත් සතු ටික අන්තිමට අර මස් වැදල්ල අරගෙන යන සතා තමයි ඒ පොර කන රණ්ඩුවට මැදි වෙලා ඉන්නේ. ඒ කොමල වටෙන්ම කොටන්නේ මස් වැදල්ලට කොටන්න ගිහිල්ලා අන්තිමට මස් වැදල්ල අල්ලගෙන ඉන්න සතාට තමයි වටෙන්ම කට්ටිය එකතු වෙලා කොටන්නේ. අවසානයේ අර මැදි වෙච්ච සතාට මස් වැදල්ල දැන් හොටේ තියාගෙන යන්නේ. එයා කොටලා ඒකේ මස් වැදල්ලේ රසය විඳිනවට වඩා වටේ ඉන්න කට්ටිය තමයි මේක කොටලා රසයත් විඳින ගම අන්තිමට ඒ කොටන පාරවල් මස් වැදල්ල අල්ලන් ඉන්න කුරුල්ලටත් වැදිලා කපුටණන් අපි හිතමු මේ කපුටටත් වැදිලා අන්තිමට ඒ කපුටත් මස් වැදල්ල බවට පත් වෙනවා. ඉතින් වට වෙලා ඔක්කොම මැදි වෙච්ච මේ මස් වැදල්ලට කොටනකොට මස් වැදල්ල අල්ලන් ඉන්න කපුටත් අන්තිමට මස් ගොඩක් වෙනවා. කොටලා කොටලා කට්ටිය තටු කැඩලා විනාශ වෙලා අන්තිමට මැරිලා යනවා. ඉතින් ඒක බේරෙන්න නම් එයා මස් වැදල්ල අතාරින්න වෙනවා. කාමය කියන එක බුදුරජාණන් වහන්සේ මස දැල්ලක් වගේ කියලා පෙන්නනවා. ඉතින් අපිට උන්වහන්සේ පෙන්නපු ගොඩාක් උපමා තියෙනවා හරි රසවත්. මේ කාමයන්ගේ ආදීනව ගැන කියන මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේ සූත්‍රය එහෙම පුළුවන් අය කියවලා බලන්න හරි වටින කාමයන්ගේ ආදීනව ගැන කියන සූත්‍ර තියෙනවා. ඒ වගේ තව ගොඩාක් මේ විශේෂ විවිධ උපමා පෙන්නලා කාමය මේ මහා gaduwakata උලකට සෑහෙන උපමා පෙන්නපු තැන් තියෙනවා කාමයන්ට. එතකොට මේ ආදීනෝ ඔබට එදිනෙදා ජීවිතයේදී පවා තේරෙන්න පුළුවන්. සමහරවිට කාමයන්ගේ ආදීනම නිසා මිනිස්සු අපේ දැකලා තියෙනවා ගෙවල් ඇතුලේ සතුටින් නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ දේ වෙනුවෙන් දැන් පත්ව හිටපු කාලේ තිබිච්ච ගෙදර සතුටව සමහරවිට හොඳට සල්ලි භාග හොයාගත්තට පස්සේ ඒ මිනිස්සු හිතුවේ හරි සතුටින් ආසාවදජනකව ඉන්න පුළුවන් කියලා. නමුත් අන්තිමට තිබ්බ සාමය නැති වෙලා සෑහෙන අර මානසික පීඩනය පිරීලා ආතති වැඩි වෙලා ඒ මිනිස්සයා මහා දුකකින් පීඩනයකින් ජීවත් වෙන අවස්ථා තියෙනවා. පවුලවල සමගිය නැති වෙලා. ඒ නිසා ඔය කාමයත් එක්ක මිනිස්සුන්ගේ සාමය නැති වෙලා මිනිස්සු හරියට අසරණව දුක්ඛිතව විවිධ වෛරක්කාරී සිතුවිලිත් එක්ක ජීවත් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා ලෝකේ. ඔබ දන්නවා කාමයන්ගෙන් තෘප්තිමත් වෙන මිනිස්සු බහුල රටවල් වල හරියට යුද්ධ තියෙනවා. යුද උපකරණ හදනවා, යුද ආයුධ හදනවා. කොයි වෙලාවෙ මොනවා වෙනවද කියලා කියන්න බැරි විදිහේ ඒ රටවල් අතරේ තමන් හඹා යන අර තරඟකාරීත්වයෙන් ඒ තැනට ඉහළට ගිය කෙනාව වට්ටලා ඊට වඩා කෙනෙක් මෙතෙන්ට එන්න උත්සාහ කරනවා. දැන් රජවරු බලන්නකො, රාජ්‍යත්වය ගත්තට පස්සේ මේ රජාට කිසිම නින්දයන්නේ නැහැ. මේ කොයි වෙලාවෙ මේ රාජ්‍ය පැහැරගන්න තව රජෙක් ඇවිල්ලා මාව මරලා දායිද කියලා බයෙන් තමයි නිදාගන්නේ. එතකොට අර මස් වැදල්ලස් අරගෙන ගියපු කුරුල්ලව අස්සට හිර වෙලා වටේ කුරුල්ල ගොඩාක් පිරිලා ඒ අර කුරුල්ලව
මේ මස් ගොඩක් වෙනකම්ම මරලා දානවා වගේ තමයි. ඉතින් ඔබට බද්දිය කියලා රජ කෙනෙක්ගේ සිද්ධිය මතක ඇති, අන්තිමට කැලේක ගහක් යට නිදහසේ සියලු රජකම් වලින් ඈත් වෙලා ගිහිල්ලා ඉනකොට දැනුණු මහා සැනසීමක් තිබ්බනේ. ඒ සැනසීම වින්දේ නැහැ අර මහා කාමයන් එක්ක ඉන්න වෙලාව කියලා දැනුණා. ඒ නිසා ඔබට මං යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ කාමයන්ගේ ආදීනව තේරුම් අරන්, දැන් මේ සූත්‍රයම පැහැදිලි වෙන්නේ නැති මේවා දැනගත්තා කියලා ආදීනව බලන ප්‍රඥාව හදාගත්තා කියලා, මේක තව ටිකක් විදර්ශනාත්මකව ආයතන ස්කන්ධ ගැන අවබෝධය ඇති කරගත්තොත් එහෙම ඊටත් වඩා ගැඹුරු ප්‍රඥාවකින් කාමයන්ගේ ආදීනව දකිමින් ඇලීමෙන් නිදහස්ව කටයුතු කරන්න පුළුවන්. හැබැයි ලෝකේ ගොඩක් අය මේවා කියන්න ගියාට පස්සේ හිතන්නේ හාමුදුරුවෝ ෆුඩ් සයිකල් එක ගත්තට ටික දවසයි ආස්වාදේ, ඊට පස්සේ මෝටර් සයිකල් එක ඕනන ඕගේ කිව්වා. ඒ කියන්නේ එහෙනම් ෆුඩ් සයිකල් මෝටර් සයිකල් මොකටවත් යන්නේ නැතුව හැමදාම පයින් ඵලයන් කියන එකද මේ කියන්නේ කියලා හිතන්න පුළුවන්. හැබැයි ඔබට මේ සූත්‍රයේ සාක්ෂි දරනවා, මේ සූත්‍රේ පැහැදිලිව කිව්වා ධාර්මිකව කාම සම්පත් හොයාගන්න, ඒ සම්පත් අනිවාර්යෙන් බුදුරජාණන්සේ ප්‍රශංසා කරන්නේ තමන් එක පිනවමින් භුක්ති විඳිනවනම්. හරි, ඒක මේක පැහැදිලිනේ. තමන් ඒ හොයාගත්ත කාම සම්පත් භුක්ති විඳින්නේ නැත්නම්, තමන්ට හිතසුව පිණිස තමන් ඒක පාවිච්චි කරන්නේ නැත්නම්, ඒ තමන් පිනවන්නේ නැත්නම් ඒ කාමයේ බුදුරජාණන්සේක ගරහා කරන දෙයක් කියලා කිව්වා මේ සූත්‍රෙදී. එතකොට තමන් හොයාගත්ත එකෙන් තමන් පිනවනවා, තමන් සතුට වෙනවා වගේම අනිත් අයටත් බෙදලා දෙන්න කිව්වා. ඊළඟට ඒ කාමයට මත් වෙන්නේ නැතුව ධාර්මිකව හොයාගත්ත දේ තුළ ආදීනව දැකලා ඒකට ගිජු වෙන්නේ නැතුව පාවිච්චි කරන්න කිව්වා, කාමයේ භුක්ති විඳින්න කිව්වා. දැන් ගොඩක් අය හිතන්නේ ආදීනව ගැන ඉගෙන ගන්න ගියාට පස්සේ භුක්ති විඳින්නේ නැහැ කාමයේ, අතහැරලා දාලා මහා මුස්පේන්තු වෙනවා කියලා. හරියම මේ කාමයේ කෙසේ භුක්ති විඳිය යුතුද කාම භෝගියෙක් කියන එක ගැන වටහා ගන්න අපූර්ව සූත්‍රය තමයි මේ කාමභෝගී සූත්‍රය. ඔබට මේ දහ දෙනා ගැනම තියෙන අවබෝධයෙන් ඔබ කවුරු බවට පත් වෙන්න ඕනේද කියන එක තේරුම් අරන් ධර්මයේ ඔස්සේ මේ ප්‍රඥාවත් දියුණු කරගෙන හැම දිනාටම බුදුරජාණන්සේ වදාළ අග්‍ර උත්තම කාමභෝගීක ගැන කියවන මෙතන. හරි, උත්තම අග්‍ර ශ්‍රේෂ්ඨම කාමභෝගිය බවට ඔබට පත් වෙන්න භාග්‍ය සැලසෙත්වා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාවට ඉතාම ගෞරවයෙන් දායකත්වයන් දරනවා. විශේෂයෙන්ම දෙපිරිසක් අද දවසේ දායකත්වයට එකතු වෙනවා. අපි බොහොම කලක් තිස්සේ බොහොම හිතවත් නිරෝසා වැලිකල මහත්මිය එංගලන්තයේ ඉඳලා අද දායකත්වයට එකතු වෙනවා. පුනරි වැලිකල මිනිපිරිය, තිනුරි වැලිකල මිනිපිරිය, ටෙනුරි වැලිකල මිනිපිරිය කියන ඒ ආදරණීය මිනිපිරියන් තිදෙනාත් සමග නිරෝසා වැලිකල දියණිය අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයට එකතු වෙනවා. බලාපොරොත්තු වෙන්නේ නිරෝෂා වැලිකල මහත්මියගේ ආදරණීය මෞතුමියට පුණ්‍ය අනුමෝදනා කරන්න 2020 අගෝස්තු 25 වෙනිදා මිය පරලොව ගියපු ආදරණීය මව විශ්‍රාමික හෙදර නිලධාරිණී නාලනී විමලරත්න මහත්මියට මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2017 නොවැම්බර් 12 වෙනිදා මිය පරලොව ගියපු ආදරණීය තාත්තා බී විමලරත්න මහත්මාටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට පින්වත්නි 2020 දෙසැම්බර් 8 වෙනිදා මිය පරලොව යනවා අපේ පින්වත් නිරෝසා වැලිකල මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්. ඔබ කවුරුද දන්නවා ත්‍රස්තවාදී සටනේදී අවසන් සටනේ අපිට ඉදිරි ආරක්ෂක වළල්ලේ සේනාංකාධිපති කෙනෙක් විදියට සටන් කරපු මේජර් ජෙනරල් සුභාෂණ වැලිකල මහත්මාගේ ආදරණීය බිරිඳ තමයි මේ නිරෝසා වැලිකල මහත්මිය දායකත්වය දරන. ඉතින් ඇය බලාපොරොත්තු වෙනේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන මේජර් ජෙනරල් සුභාෂණ වැලිකල මහත්මයාටත් මේ පින් අනුමෝදන් කරන්න. එතුමාටත් ඒ වගේම 2024 4 මාසේ 4 වෙනිදා මිය පරලොව ගියපු ආච්චි අම්මා KD ලීලාවති මහත්මියටත් මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතියෝම මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා කියන සිත එතුමිය ඇති කරගෙන තියෙන මේ පවුලේ තමන්ගේ ආදරණීය දියණියන් තිදෙනාත් සමගම අපි ඒ මේගේ ඥාතීන් අතරේ ඒ වගේම දෙවෙනි දායකත්වයේ මේකේ ඥාතිනුත් මේ වෙලාවේ සිහිපත් කරගන්න ඕනේ. කළුතර දොඩම්ගොඩ මහගොඩ අංක 42 ඒ නිවසේ පදිංචි KC රණවීර මහත්මිය බලාපොරොත්තු වෙනවා. මීට මාස 3කට පෙර මී පරලෝ ගියපු KK චමිල රණවීර පුතණුවන්ටත්, වසර 6කට පෙර මී පරලෝ ගියපු KK ජනත් කපිල රණවීර පුතණුවන්ටත්, එවැගේම මීට වසර කිහිපයකට පෙර මිය පරලොව ගියපු KK ජයසේන රණවීර තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ටත් මිය පරලොව ගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරන උතුම් සත් අරමුණින් ඇය දායකත්වයට එකතු වෙනවා KC රණවීර මහත්මිය විසින්. ඉතින් මේ විදියට
දෙපිරිසම සිහිපත් කරපු මියගිය ඥාතීන් නම් වශයෙන් සිහිපත් කළ ඥාතීන් වගේම සිහිපත් නොවුන සියලු මියගිය ඥාතීනුත් ඔබ හැම දෙනාගේම සංසාරගත සියලු මියගිය ඥාතියොත් මේ පින් බලෙන් පරලෝ සැනසෙත්වා සියලු දෙනාම පරලෝ යහපත සූපත් භාවයම ලබත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි දායකත්වයෙන් දරන නිරෝෂා වැලිකල මහත්මිය, පුනරි වැලිකල, තිනුරි වැලිකල, තෙනුරි වැලිකල කියන ඒ දියණියන්ද ඇතුළුකොට ඒ පවුලේ හැම දෙනාමත්, ඒ වගේම කළුතර සිට දායකත්වයට එකතු වෙච්ච කේසී රණවීර පින්වත් මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත්, මේ දෙපිරිසගේම පවුල්වල සුජීවත්ව වාසය කරන සියලු දෙනාට අපි මේ පින් ආශිර්වාද කරනවා. ඒ වගේම නෙත් FM සභාපතිතුමන්, ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ අපේ වරුණ දෙරිසිංහ මහත්මයා ඇතුළු ආගමිකංශයේ සියලු දරුවන්ට, නෙත් කාර්ය මණ්ඩලයට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනාටම අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. අද දවසේ ධර්ම ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත්, දායකත්වයෙන් ශ්‍රාවකත්වයෙන් මේ දේශනාවෙන් කුසල් උපදවාගත් පින් ඇති ඔබ හැම දෙනාටම මෙලොව යහපත වෙත්වා, පරලොව සුගතිය සැලසෙත්වා, කායික මානසික නිරෝගී සුව සැලසෙත්වා, හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්න සියලුම පින් හේතු වාසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. දෙවියොත් සතුටින් මේ පින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා, සුවපත්ත්වා කියලා දෙවියන්ටත් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සිත්නෙත අසපුව ධර්මදේශනාවේ නිමාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් අපි ධර්මදේශනාව පැවැත්වූ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය, ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. නෙත් FM බණ YouTube නාලිකාවට පිවිසීමේ බණ නැවත ආරාධනා කරනවා. එපමණක් නොවෙයි, නෙත් රේඩියෝවේ ධර්මදේශනාවල ධර්ම දායකත්වයේ ලබා ගන්නට 0774252404 දුරකථන අංකයෙන් ඔබට පුළුවන් වගත් අපි සිහිපත් කරනවා. අපි සිත්නෙත අසපුවෙන් විරාමයක් ලබලා ඉන්පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවත සම්බන්ධ වෙමු.